ඔන්න දැන් දුවල පුතාලට ඊළඟට මම කියලා දෙන්න හදන්නේ තවත් ලස්සනම ලස්සන කතන්දරයක්. ඔයාලා දන්නවද මේ කතන්දරේ මොකද්ද කියලා? ඉබ්බයි හාවයි කතන්දරේ. ඔන්න ඉස්සර හිටියලු ඉබ්බෙකුයි හාවෙකුයි. මේ දෙන්න හොඳ යාළුවෝ. නිතරම දෙන්න එකටමයි ඉන්නේ. සෙල්ලම් කරන්නේත් එකටමයි මේ දෙන්නම. දවසක් ආව අහනවලු ඉබ්බාගෙන් යාළුවේ යාළුවේ අපි දෙන්න රේස් එකක් දුවමුද? එහෙම හාව අහන්නේ හාව දන්නවනේ ඉබ්බගේ වැඩ. ගමන හරීම හිමින් බව. හාව හිතන්නේ හාවට තමයි දිනන්න පුළුවන් කියලා. ඉබ්බයි හාවයි දෙන්න රේස් දුවාලු හාව නිදාගත්ත නිසා ඉබ්බා දිනුවාලු දුවලා දිනුවාලු. ඔන්න දැන් දෙන්න රේස් එකට දුවනවා. ඉබ්බගේ ගමන හිමින් නිසා හාව තමයි දැන් ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. හාව ටික දුරක් දුවලා දුවලා පස්ස හැරිලා බැලුවා. ඉබ්බා පේන තෙක් මානෙකවත් නැහැ. අපෝ අපෝ ඉබ්බා තාම නැහැනේ. ඉබ්බා පේන තෙක් මානෙක නැහැ. ඉබ්බට පුළුවන් ද රේස් දුවන්න? අනේ මේ ඉබ්බා නාම නැහැනේ. කොහොම වුණත් මම තමයි රේස් එකෙන් දිනන්නේ. මට මේ ගහයන් ටිකක් නිදාගෙන ඉඳලා යන්නත් පුළුවන්. ඉබ්බා එනකොට ඉතින් දුවේ පුතේ හාව ළඟ තිබුණු ගහක් යටින් නිදාගත්තා. හාවට හොඳටම නිඳ ගියා. ඔන්න දැන් ඉබ්බා හාව ළඟටම ඇවිත් හාව තවම නිදි. ඉබ්බා කරපු වැඩේ ශබ්ද නොකර හිමීට හිමීට හාවව පසු කරගෙන ගියා. ටික වෙලාවකින් හාව ඇහැරුණා. අනේ මට නිත කියන්නේ හොඳටම තාම මග ඉබ්බ එනව ඇති. ඉක්මන් කරන දුබුල යන්න ඕනේ දිනුම් කනුව ළඟට. මෙහෙම හිතපු හාව දිනුම් කනුවට යනකොට ඉබ්බා දිනුම් කනුවට ගිහිල්ලා ඉවරයි. ඔන්න ඉතින් හාව පැරදුනා. ඉබ්බා දිනුවා. ඉතින් දුවේ පුතේ මේ කතන්දරයෙන් අපිට ගන්න ඕන ආදර්ශය තමයි උත්සාහයෙන් ජය ලබා ගන්නා හැකි බව. ඉතින් ඔයාලත් උත්සාහවන්ත වෙන්න ඕනේ ජය ලබා ගන්න. ඉතින් අපි ගීතය ඔන්න මේ ගීතය අපි ලස්සනට අහමු.
ඉබ්බයි දෙන්නා රේස් දිව්වාලු හාවා නිදාගත්ත නිසා ඉබ්බා දිනුවාලු දුවලා Love.